සම ආශ්‍රිත රෝගාබාධ ගැන කතා කරද්දී බොහෝ දෙනෙක් බියට පත්වන රෝගී තත්ත්වයක් තමයි සුදු කබර කියලා කියන්නේ. ඒකට හේතුව බොහෝ දෙනෙක් මේ සුදු කබර රෝගය කියන්නේ මොකක්ද? මේකට ප්‍රතිකාර තියෙනවද වගේ කරුණු ගැන නොදැනුවත් වීම. ඉනිසම් අපි හිතුවා සුදු කබර රෝගය ගැන හරි අවබෝධයක් ඔබට ලබා දෙන්න ඒ ගැන ડોක්ටර් ගෙන් අහන්න. සුදු කබර කියලා කියන්නේ සමය ඇතිවන බෝ නොවන රෝගී තත්ත්වයක්. මෙහිදී වේදනාවක් හෝ කැසීමකින් තොරව සම මදුපිට සුදු පැල්ලම් ඇතිවීමක් සිදු වෙනවා. මෙම සුදු පැල්ලම් සමහර කෙනෙක්ගේ එක ප්‍රදේශයක පමණක් ඇති වෙන්න පුළුවන්. තවත් සමහර අයගේ මුහුණ ඒ වගේම අත්පා ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන්. තවත් සමහර අයගේ ඒ මුළු ශරීරය පුරාම ව්‍යාප්ත වෙන්න පුළුවන්. සුදු කබර රෝගය ඇති වෙන්නේ අපේ සමයේ තියෙන වර්ණය ගෙන දෙන සෛල, ඒ කියන්නේ අපි කියන්නේ වර්ණක සෛල කියලා. මෙම වර්ණක සෛල වලට විරුද්ධව ශරීරය අභ්‍යන්තරයේ තුලින්ම ප්‍රතිදේහ වර්ගයක් උත්පත් කිරීම නිසා මෙම වර්ණක සෛල විනාශ වෙනවා. අනේ නිසා තමයි සම මතුපිට මේ විදියට දුබුරු පැහැති වර්ණය නැතුව සුදු පැහැති පැල්ලම් ඇති වෙන්නේ. සුදු කබර රෝගය තියෙන කෙනෙක් මූලික අවස්ථාවේම සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමු වෙලා හරියාකාර රෝග නිශ්චය කිරීමක් කළ යුතු වෙනවා. මොකද අපේ සම මතුපිට ඇතිවන විවිධාකාරයේ සුදු පැල්ලම් තියෙන පුළුවන්. මේ හැම එකක්ම සුදු කබර නෙවෙයි. දැන් අපි බලමු සුදු කබර රෝගයට තියෙන ප්‍රතිකාර මොනවද කියලා. සමහරු හිතනවා සුදු කබර රෝගයට වෛද්‍ය ප්‍රතිකාර නැහැ කියලා. ඒ වගේම තමයි ගොඩක් අය අහනවා මේ නිට්ටාවට සනීප කරන්න පුළුවන්ද කියලා. සුදු කබර රෝගය කියලා කියන්නේ වෛද්‍ය ප්‍රතිකාර වලින් ගොඩක් වෙලාවට ඉතාමත් සාර්ථකව පාලනය කර ගැනීමට පුළුවන් රෝගී තත්ත්වයක්. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට අපිට අපේ සමේ නැති වී ගිය පාට නැවත ලබා ගැනීමටත් පුළුවන් වෙනවා. නමුත් මෙම ප්‍රතිකාර වලට තියෙන සංවේදීතාවය එක එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ වගේම තමයි එම සුදු කබර රෝගය කෙතරම් දුරට පැතිරී තිබෙනවද කියන එක මතත් එම පැතිරී තිබෙන ප්‍රදේශ මතත් වෙනස් වෙනවා. සුදු කබර රෝගය සඳහා ගන්න ප්‍රතිකාරත් විවිධ වෙනවා. සමහර වෙලාවට මේවා ආලේපන පමණක් වෙන්න පුළුවන්. ශරීර අභ්‍යන්තරයට භාවිතා කරන ඖෂධ වර්ගයක් වෙනවා. තවත් සමහර වෙලාවට අපි කරන විශේෂිත ප්‍රතිකාරයක් තියෙනවා. UV කිරණ ආශ්‍රිතව කරන ප්‍රතිකාරය. ගොඩක් වෙලාවට මේ සියල්ලේම එකතුවක් භාවිතා කරන අවස්ථා තිබෙනවා. සුදු කබර රෝගයට කෙරෙන තවත් ප්‍රතිකාරයක් තමයි සමබද්ධ කිරීම. නමුත් මෙම සමබද්ධ කිරීම හැම සුදු පැල්ලමකටම කරන්න බෑ. ඒ ඔබේ සමපිළිමද විශේෂඥ වෛද්‍යවරයා විසින් නිශ්චය කරනවා ඇති. සුදු කබර රෝගීන් තියෙන අය තවත් දැනගන්න ඕන විශේෂිත කාරණයක් තමයි මෙම සුදු පැහැති ස්ථානවල අපේ සමයේ තියෙන මෙලනින් වර්ණකය නැහැ. මෙලනින් වර්ණකය නිසා තමයි හිරුවෙලියෙන් අපේ සම ආරක්ෂා කරන්නේ. එම නිසා එම සුදු පැල්ලම් හිරුවෙලියෙන් ආරක්ෂා කර ගැනීම වැදගත් වෙනවා. නැත්නම් දීර්ඝකාලීනව හිරුවෙලියට නිරාවරණය වීම තුළින් සමේ පිළිකා තත්ත්ව වුණත් ඇයට ඇති වෙන්න පුළුවන්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඇත්තටම සුදු කබර කියලා කියන්නේ ගොඩක් අයට මානසික පීඩාවට පත්වෙන රෝගී තත්ත්වයක්. නමුත් මෙය වෛද්‍ය විද්‍යාව තුළින් අපිට සාර්ථකව මැඩ පවත්වා ගැනීමටත් සමහර වෙලාවට සමේ යථා තත්ත්වය නැවත ඇති කර ගැනීමටත් පුළුවන් රෝගී තත්ත්වයක් කියලා හඳුන්වා දෙන්න කැමතියි. හොඳයි. සුදු කබර රෝගී තත්ත්වය ගැන ඔබටත් යම්කිසි බියක් තිබුණා නම් අපේ වෛද්‍යතුමියගේ පැහැදිලි කිරීමෙන් ඔබට මේ රෝගී තත්ත්වය පිළිබඳව හොඳින් අවබෝධ වෙන්නට ඇති. එතෙක්ම මේ සුදු කබර රෝගය වගේම තවත් රෝගී තත්ත්වයක් තමයි පොතු කබර රෝගය කියලා කියන්නේ. ඒ ගැනත් ඔබ අනිවාර්යෙන්ම දැනුවත්ව සිටිය යුතුයි. එනිසාම අපි සූදානම් ලබන සතියේදී පොතු කබර රෝගී තත්ත්වය ගැන ඔබට කියන්න, ඒ ගැන ડોක්ටර්ගෙන් අහන්න. මේ ප්‍රවෘත්ති හැබැයි වෙනස්. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ ඔබන්න.